මම ලංකාවේ තියෙන සෙන්සස් එකත් එක්කම කතා කරන්නම් 2012 සංගණන වාර්තාවත් එක්ක 2012 සංගණනයේදී කියනවා 108.7ක් ආබාස හැත ප්‍රජාවක් ඉන්නවා කියලා ලංකාවේ කියන්නේ 116කට වැඩි ප්‍රමාණයක්. හැබැයි මේක කියන්නේ දශකයකට කලින්. හැබැයි මේ වෙනකොට ඊට වඩා විශාල ප්‍රමාණයක් ඉන්නවා කියන එක තමයි අපි සංවිධාන විදිහට විශ්වාස කරන්නේ. මොකද මේ සංගණනයේදී තොරතුරු අරන් තිබා අවුරුදු 5ට අඩු ළමයිව නැතුව අවුරුදු 5න් උඩ. ඒතර මේ ළමයිනොත් දැන් වැඩිහිටියන් බවට පත් වෙලා නිසා විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා ආබාස සහිත ප්‍රජාව. ඒකිනුත් අපි ගත්තොත් ආබාස සහිත කාන්තාවන් සමා තමයි කාන්තා ප්‍රතිශතය තමයි වැඩි. කියන්නේ ලංකාවේ කාන්තා ප්‍රතිශතය වගේම ආබාස සහිත අය තැනත් තැන් අතරිනුත් තියෙන්නේ කාන්තා ප්‍රතිශතය වැඩි. ඉතින් මේ අයව ගත්තොත් අපි උපතින් මරණය වෙනකන් අනිත් අයට හා සමාන වූ අයිතිවාසිකම් හිමි පිරිසක්. ඉත ඒක අර ඔබතුමා කිව්වා වගේ එක්සත් ජාතීන්ගේ දිනය නම් කරපු දවසින් මේ වෙනකන් කොයිතරම් දුරට ලැබිලා තියෙනවද කියන එකට දෙන්න නම් මට උත්තරයක් නැහැ. මොකද ඉතාමත් සීමිත අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. නීති රීති අනපනත් තියෙනවා. නමුත් මේව ක්‍රියාත්මක වීමේ ගැටලුව තමයි මම දකින්නේ. ඉතින් මේ ඒ නිසා තමයි ඇත්තටම මේ ජාත්‍යන්තර දිනේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. විශේෂයෙන් අපි සතුටු වෙනවා අද දවසේ මේ වෙනකොට පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු සංසදයක් ඇති කරලා තියෙනවා බස් අහිත අය වෙනුවෙන්. ඉතින් මේකත් එක්ක ඉදිරියේදී මේ එන්නා වූ දෙසැම්බර් 3 වෙනිදා දිනියත් එක්කම ඉදිරියේදී වැඩ කටයුතු ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. අර ඔබ කිව්වා වගේ මඟ හැරිලා තියෙන අත්හැරිලා තියෙන දේවල් ඉස්සරහට කොහොමද ගන්නේ, මේ අයත් සමාජ කොටසක් කරගෙන අභිමානවත් ජීවිතයක් ඇති පිරිසක් විදිහට ඉදිරියේදී පත් කරගන්න කොයි විදිහටද කියන එක සම්බන්ධව තමයි අපි ඉදිරියේදී කටයුතු කරන්නේ.